අයිබෝන් දවසේ සිදුව සියලුම සිදුවීම් සවිස්තරාත්මකව ඔබට කියන්නට අපි සූදානම්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ. මම උදය ශාන්ඩිඩ මේ ගෙදර. ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. COVID-19 වැළඳුණු රෝගීන් 15 දිනක අද දිනය තුල පමණක් හමු වෙයි. මෙවන විට මෙරටින් හමු වූ මුළු ආසාදිතින් සංඛ්‍යාව 269 දක්වා ඉහළට. හෙට ඇඳිරි නීතිය ඉවත් වන ප්‍රදේශ සහ ඇඳිරි නීතිය ඉවත් නොවන ප්‍රදේශ ඇඳිරි නීතිය ඉවත් කළත් කොවිඩ් පාලනය අඛණ්ඩව ජනපති කියයි ඇඳිරි නීතිය ලිහිල් කිරීම මැතිවරණ ඉලක්ක කර සිදු කළ ක්‍රියාවක් චවි පෙන් චෝදනා කොරෝනා වෛරසය පැතිරෙන්නේ රැටද ඇයි රැට විතරක් ඇඳිරි නීතිය මැතිවරණයක් පැවැත්වීමට ගන්නා උත්සාහය හෙලා දකින්න බව විපක්ෂය කියයි කොරෝනා වෛරසයට මුවාවී මැතිවරණ කල් දැමීම පිළිගත නොහැකි SM කියයි නීති විරෝධී මත්පැන් චාවාරමට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට තරාතිරම නොබලා දඬුවම් පොලිසිය කියයි ප්‍රථම නවදාහනයේ දේශීය පුවත් වෙත හෙට දවසේ ලිහිල්වන ඇඳිරි නීතිය පිළිබඳව තොරතුරු බොහොමයක් අප ප්‍රවෘත්ති අංශයෙන් විමසමින් සිටින අප සූදානම් ප්‍රථමයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට කොළඹ ගම්පහ කලුතර පුත්තලමැණ දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය හෙට දිනේ සිට ලිහිල්වනවා එමෙන්ම අදාළ දිස්ත්‍රික්කවලට අයත් නොවන පොලිස් බල ප්‍රදේශ කිහිපයකටද ඇඳිරි නීතිය හෙට දින ලිහිල් කිරීම වළංගු වන්නේ නැහැ දැන් හෙට ඉඳලා ඇඳිරි නීතිය සෑහෙන දුරට ලිහිල් වෙනවා ඒ කියන්නේ ඔබ හිතන විදිහට ඔබට නිදහස ලැබෙනවා මතක තියාගන්න මේ නිදහස වැරදි විදිහට භුක්ති විඳින්න ගියොත් අපිට මහා කේතවාචකයට ඊටම ඉක්මනින්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා අමතක කරන්න එපා ඒදී අපි දැන් ඔබට කියන්න සූදානම් හෙට දවසේ ඇඳිරි නීතිය ඉවත් කරන දිස්ත්‍රික්ක සහ ප්‍රදේශ ගැන පැහැදිලි විස්තරයක් පොලිස් බල ප්‍රදේශ 25ක හැර දිවයිනපුර ඇඳිරි නීතිය ලිහිල් කරන්නට රජයේ තීරණය කළා කොළඹ ගම්පහ කලුතර පුත්තලම යන කිසිදු දිස්ත්‍රික්කයක හෙට දවසේ ඇඳිරි නීතිය ඉවත් වන්නේ නැහැ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශය අකුරණ පොලිස් බල ප්‍රදේශය ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශය අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතියත් දිගටම ක්‍රියාත්මකයි ඒ අනුව කොළඹ ගම්පහ කලුතර පුත්තලම දිස්ත්‍රික්කවලට වගේම ඉහත සඳහන් කළ මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ අකුරණ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තුව පොලිස් බල ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල සහ පොලිස් බල ප්‍රදේශවලට හෙට උදෑසන 5ටයි ඇඳිරි නීතිය ඉවත් කෙරෙන්නේ. යලිත් රාත්‍රී 8ට දිවයිනේ ඉහත සඳහන් දිස්ත්‍රික්ක හැර සියලුම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය යලිත් පැනවෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය ලිහිල් කර ඇති යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනාගත්තොත් එම ප්‍රදේශවලට සීමා වන පරිදි ඇඳිරි නීතිය පැනවීමට ඉඩ තිබෙනවා. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර තිබුණොත් කවරෙකුට හෝ ඊට ඇතුළු වීම සහ ඉන් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම් බව රජය පවසනවා. මේ අනුව ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රධාන මාර්ග ඔස්සේ ගමනාගමනයට ඉඩ ලැබෙනවා. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලද ප්‍රධාන මාර්ග භාවිතා කළ යුත්තේ රැකියා සඳහා යාමයෙන් ඇතුළු අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණයි. දිස්ත්‍රික් අතර ගමනාගමනය රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. කෙසේ වෙතත් පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සහ සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙනතුරු වසා තැබෙනවා. ඇඳිරි නීතිය ලිහිල් කළ පසු දෙපාර්තමේන්තු සංස්ථා බැංකු ඇතුළු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළු රාජ්‍ය ආයතනවල සේවකීන් 3න් 1ක් සේවයට වාර්තා කළ යුතුයි. සෙසු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයෙන් සේවයට වාර්තා කළ යුතු පිරිස 50%ක්. සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන කාර්ය මණ්ඩල සමාජිකින් නිවසේ සිට රාජකාරී ඉටු කළ යුතුයි. එමෙන්ම පෞද්ගලික අංශයේ ආයතන උදෑසන 10ට විවෘත කර තබන ලෙස නියම කර තිබෙනවා. මේ ආයතනද සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති කොරෝනා පාලන පිළිවෙත් අකුරටම පිළිපැදිය යුතු වෙනවා.
බස් රථ වෑන් රථ හෝ දුම්රිය මැදිරි වල ගමන් කළ යුත්තේ ඒවායේ මුළු දහරිතාවෙන් අඩක් පමණ වන මගින් සංඛ්‍යාවක් සියලු ආකාරයේ උත්සව වන්දනාසා විනෝද චාරිකා සැනකෙලි පෙරහැර රැස්වීම ආදිය නැවත දැනුම් දෙනතුරු තහනම් ආගමික උත්සවද අත් හිටුවන ලෙසට ඉල්ලා සිටින බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ කෙසේ වෙතත් කොරෝනා වසංගත අවධානම තවම මුළුමනින්ම පහව ගොස් නැති බවත් එබැවින් වෛරස ව්‍යාප්තියට යලි ඉඩ නොලැබෙන පරිදි සියලු සෞඛ්‍ය නියමයන් පිළිපදමින් වගකීමෙන් සහ ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසට රාජ්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයට අනුව කොළඹ ගම්පහ පුත්තලම කළුතර මෙන්න මේ අවධානම් කලාප සහිත දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කරන්නට නියමිතව තිබෙන්නේ හෙට දින නොව ලබන 22 වෙනි බදාදා දින අලුයම 5ටයි පණවහතේ ඇඳිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ ජනතාව වෙත විශේෂ නිවේදනයක් සිදු කර තිබෙනවා උපුටා ගැනීම කොරෝනා වවුදුර මර්ධනය කිරීම සහ සමගාමීව රටේ ආර්ථිකය රාජ්‍ය යාන්ත්‍රණය සහ පුද්ගල ආර්ථිකය නොකඩවා පවත්වාගෙන යාම යන කරුණු සලකා දැනට සති 4ක කාලයක සිට දිවයින පුරා බලපැවැතුණු ඇඳිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට අප රජය තීරණය කර ඇත මෙම අවස්ථාවේදී ඉතා වගකීමෙන් කටයුතු කිරීම සමස්ත රටවැසියන්ගේ යුතුයකමකි සෞඛ්‍ය බලධාරීන් විසින් සපයා ඇති උපදෙස් සහ රජය විසින් පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිගනිමින් මෙම අභියෝගය ජයග්‍රහණය කිරීමට සහාය වන මෙන් මම ඔබගෙන් කාරුණිකව ඉල්ලමි උපුටා ගැනීම අවසන් ගෝඨාභය රාජපක්ෂ ජන ජීවිතය යථාවත් කිරීමේ පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍රලේඛයක් මගින් නිකුත් කර තිබෙනවා COVID-19 වෛරස ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජීවිතයේ යථාතත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේදී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේකයක් මගින් අමාත්‍යංශ ලේකම් වරුන් පළාත් ප්‍රධාන ලේකම් වරුන් දිස්ත්‍රික් ලේකම් වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රාදේශීය ලේකම් වරුන් රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් සහ සාමාන්‍ය අධිකාරී වරුන් වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතනවල දෛනික රාජකාරී කටයුතු යථාතත්වයට පත් කිරීමේ අරමුණ පනම ඇති සීමා කිරීම ක්‍රමානුකූලව අධීර වශයෙන් ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා 1. සේවා ස්ථානයේ COVID-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු සෞඛ්‍ය ආරක්ෂණ පියවර අනුගමනය කළ යුතුය 2. අධීර වශයෙන් සේවකීන්ට නැවත සේවයට පැමිණීමේ යාන්ත්‍රණයක් සැලසුම් කර එෙහිදී මුල් අධීරයේ සීමිත කාර්යමණ්ඩලයකින් සාමාන්‍ය කාර්යාල කටයුතු නැවත ආරම්භ කළ යුතුය. එක් එක් ආයතන ප්‍රධානියා මෙම කාල සීමාව තුළ කාර්යාල කටයුතු පවත්වාගෙන යන ආකාරය පිළිබඳව නිශ්චිත උපදෙස් නිකුත් කළ යුතුය. කොළඹ ගම්පහ කළුතර පුත්තලම දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත ප්‍රකාශයට පත් කරන වෙනත් අවදානම් දිස්ත්‍රික්ක හැර අනිකුත් දිස්ත්‍රික්කවල පිහිටා ඇති රජයේ කාර්යාල මුල් අධීරයේදී කාර්යාල කටයුතු ක්‍රියාත්මක කළ යුතු වන්නේ චක්‍රීය පදනම මත සේවයට වාර්තා කරන 150ක සේවක සංඛ්‍යාවක සහභාගීත්වෙනි මේ සඳහා සේවකීන් තෝරා ගැනීම සේවක කාණ්ඩයේ සේවා අවශ්‍යතාවය නිපුණතා ධාරිතාවය සේවා ස්ථානයට ආසන්න වීම හෝ ඒහා සමාන නිර්ණායක මත පදනම් විය හැකිය 3 මහජන සේවාවන් අපේක්ෂා කරන මහජනතාව වෙනුවෙන් සේවා ස්ථාන හෝ පොදු ප්‍රවාහන සේවා තදබදයකට ලක්වීම වැළැක්වීමට විශේෂ ක්‍රියාමාර්ග හඳුන්වා දිය යුතුය. එෙහිදී සීමිත සේවකීන් පිරිසක් සේවයට වාර්තා කරන මෙම කාල පරිච්ඡේදය තුළ සාමාන්‍යයෙන් නිරන්තරයෙන් මහජන සේවා සපයන රජයේ කාර්යාල විසින් මහජනතාවට සේවා ලබා දීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතුය. 4 එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු නිවසේ සිටි ඉටු කිරීමේ විධිවිධාන යටතේ අකණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය. එෙහිදී එක් එක් ආයතන ප්‍රධානියා විසින් නිවසේ සිට රාජකාරී කටයුතු ඉටු කිරීමේ විධිවිධාන හරහා සිදු කළ යුතු කාර්යයන් එම කාර්යයන්ට යෙදවිය යුතු නිශ්චිත සේවකීන් විසින් සතිය තුළ සේවා ස්ථානයට වාර්තා කරන වාර ගණන නිවසේ සිට රාජකාරී ඉටු කරනු ලබන සේවකීන් වහම් සේවා ස්ථානයට කැඳවීම සඳහා වන ක්‍රියාමාර්ග ආදිය තීරණය කළ යුතුය. ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමගම පොදු ප්‍රවාහන සේවා කුමන ආකාරයකින් ක්‍රියාත්මක වේවිද යන්න පිළිබඳව බොහෝ දෙනා තුල තිබෙන ගැටලුවක්. ඒ අනුව ඊට පිළිතුරු ලබා දීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල අප්‍රේල් 22 වෙනිදා දක්වා දුම්රිය හෝ බස් රථ දහවණය නොකිරීමට තීරණය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව හෙට දිනේ සිට බොහෝ ප්‍රදේශවල සමුදා සිට අර අධිවදානම් ප්‍රදේශ හැරුණාම අනිත් සියලුම ප්‍රදේශවල ඇඳිර නීතිය උදේ 5 ඉඳලා 8 වෙනකන් ඉවත් වෙනවා. එතකොට සාමාන්‍ය පරිදි මේ කටයුතු බොහොමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒකට සමගාමීව අපේ බස් රථ ඒ වගේම අපේ දුම්රිය යෙදවීමේ කටයුතු අපි ආරම්භ කරමු. නමුත් මා මේ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් මේ රටේ ජනතාවගෙන් කරන්න කැමති. මේක අවුරුදු සමරන්න දුන්නු නිදහසක් නෙවෙයි. නෑදෑ ගමන් යන්න දීපු නිදහසක් නෙවෙයි. ඔබට අත්තරිච්ච වෙනත් හිතවතුන් මුණ ගැහෙන්න දීපු අවස්ථාවක් නෙමෙයි අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න දීපු ලිහිලක් විදියට සැලකිලිමත් වෙන්න නැත්නම් මේවා නැවත පෙර තිබූ ආකාරයට අනිවාර්යෙන්ම පණවීමට සිද්ධ වෙයි මේ තත්ත්වය අපිට පාලනය කරගන්න බැරි වුණ. ඒ වගේම අපි දුම්රිය ධාවනයේදී අපි හෙට සිට දුම්රිය ආරම්භ වීමක් සිදු වෙනවා. හෙට සහ අනිද්දා මේක ටිකක් අඩුවෙන් අපි යන්නේ මොකද 22 වෙනිදා ඉඳලා තවත් ලිහිල් වෙනවා තවත් ප්‍රදේශ ගණනාවක් 22 ඉඳලා මේ தත්ත්වය තවත් පුළුල් වෙනවා මම මේ අවස්ථාවේම සඳහන් කරන්න කැමති යම් යම් අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා මොකද මේ දුම්රිය එකක් බොහොමයක් ධාවණය වුණේ නැතුව තිබුණ. ඒ වගේම බස් රථ බොහොම සීමිත ප්‍රමාණයක් තමයි අත්‍යවශ්‍ය සේවාවන් වලට අපි ධාවණය කරන්න ලබා දුන්නේ. ඒ නිසා යම් අඩුපාඩුවක් මේ පළවෙනි දිනය දෙක ඇතුළත වෙන්න පුළුවන් නමුත් අපි අපේ උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදවන ප්‍රවාහන කොමිසමේ සභාපතිතුමා මේ වන විට උපදෙස් ලබා දීලා තියෙනවා පෞද්ගලික බස් රථවලටත් මේ සඳහා යොමු වෙන අවස්ථාව ලබා දීලා තියෙනවා පළාත් මට්ටමින්. ඒ කියන්නේ බස් රථයක ගමනාගමනය කරන්න සාමාන්‍යයෙන් වෙනද ගිය ප්‍රමාණයට වඩා භාගයක් තමයි යන්නේ. ඒ කිව්වොත් ඔබට පේනවා ඇති දැන් මේ සීට් එකේ මේ කොනේ එක්කෙනෙක් ඉන්නවනම් අනිත් කොනේ තමයි එක්කෙනෙක්. මේක අපි උපරිම වශයෙන් බලාපොරොත්තු වෙනවා අපේ මේක රජයේ වගකීමක් නැත්තම් ලංගමේ නැත්තම් පෞද්ගලික බස් සංගමයේ කියන එක හිතන්නේ නැතුව මේක ජනතාවේ වගකීමක් කියලා වටහාගෙන මේ ආකාරයට ගමනාගමනය සඳහා යන අය වාඩි වෙන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අපි ඇඳිර නීතිය බලපැවැත්වෙන නැත්තම් ප්‍රදේශයේ වගේම අධිවදානම් ප්‍රදේශවල මේ බස් රථ නතර කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. සෙන ගැනීමක් හෝ සෙනග බැස්වීමක් කරන්නේ නැහැ. ඒ ප්‍රදේශ හරහා අපි ධාවණය වුණත් ඒ தත්ත්වය අපි ඇති කරනවා. ඒ වගේම තමයි අපි දුම්රිය පළවෙනි දවස් දෙක සීමා කරන්න තීන්දුව කරාද සීසන් තියන අයට. සීසන් තියන අයට තමයි හෙට සහ අනිද්දා කියන එක සමුදා සහ අඟහරුවාද දින දෙක නැත්නම් 20 21 දින දෙක අපි සීසන් තියන අයට. ඒ කියන්නේ මාර්තු මාසයේ සීසන් එකට අපි යන්න පුළුවන්කම තියෙනවා ඒ අයට. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දින මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේට එක්සත් ජාතික පක්ෂය සිය දැඩි විරෝධය පළ කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද මාධ්‍ය හමුවකට එක් වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වර්තමානයේ කොවිඩ් මර්ධනය සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. එෙහිදී හිටපු විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය සහ විපක්ෂයේ ක්‍රියාකලාපය අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස හෙළා දැකීමෙන් අදහස් දක්වා තිබූ අතර මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට අකමැති විපක්ෂයේ විසින් මේවන විට ඉදිරි මැතිවරණයේ පැවැත්වීම කල් දැමීමට උත්සාහයක් දරන බවටද චෝදනා කළා. එමෙන්න මැතිවරණ කොමිසමට දිනයක් නොතන්වා මැතිවරණයේ කල් දැමීමේ කිසිදු බලයක් නොමැති බවද යේ අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා විසින් නිකුත් කර තිබූ එම මාධ්‍ය නිවේදනයට සිය දැඩි විරෝධය පළ කරමින් සමග ජනබල වේගයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරුන් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මැතිවරණ කොමිසම් නිවැරදිව තීරණය කරා මේ රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි පාර්ලිමේන්තු මැතිවරණය කල් තැබීම කියන කාර්යය. වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා කියනවා තාමත් අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා. ඊයේ දින නිකුත් කරපු ගරු ජනාධිපතිතුමාගේ නිවේදනය කියනවා කිසිම රැස්වීමක් පැවැත්වීම තහනම්. දැන් එවැනි පසුබිමක් තුළ තමයි අග්‍රාමාත්‍යතුමා කියන්නේ වහාම මැතිවරණය සඳහා දින නියම කරනු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඊයේ නිකුත් කරපු නිවේදනය රටට අහිතකර නිවේදනයක් බව කනගාටු වෙනුනත් අපිට කියන්න සිත. ඇත්තටම මේ ඡන්ද ඕනේ මිනිස්සුන්ටනේ. මේ රටේ අද මිනිස්සුන්ගෙන් අහන්නකෝ කාට හරි ඡන්දයක් ඕනද කියලා. අපි කියන්නේ නැහැ ඇඳිරි නීතිය දිගින් දිගටම පවත්වාගෙන යාම සුදුසුයි කියලා. අපි කියනවා යම් විද්‍යානුකූල ක්‍රමවේද තුලින් ඒ විද්වතුන්ගේ නිගමනයෙන් යම් ආකාරයට රට විරුද්ධ කිරීම අවශ්‍යයි.
නමුත් මැතිවරණයක් කියන්නේ අපේ රට මේ වෙලාවේ අනවශ්‍ය ඒ වගේම කොරෝනා වදුර තවදුරටත් රට තුල ප්‍රචලිත වෙන්න ඉඩකඩ විවර වෙන අවස්ථාවක්. මේ අපි දන්නවා අපි මොනා හරි දාපුවම සමාජ මාධ්‍ය දාලවල අමෝ කුණුහරුපෙන් බයින ඕන්න මුන් මැතිවරණ වලට බයි මුණ්ඩ දැන් අරක වෙලා මේක වෙලා කියලා කුණුහරුපටිකුත් දාලා කියනවා මේ මේ මැතිවරණ වලට බයි කියලා. අපිට පේන්නේ මේ වෙලාවේ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙනවා. ඒ ටෙස්ට් කරනේවා අවම වෙලා තියෙන වෙන මොකුත් නෙමේ. टेस्ट किरीम तुलिंग कोरोना रोगीन हंदुना गेरीम वेडिवेर निसा दे मंदन ने मैं गोल्ला ने इलेक्शन फर्स्ट टेस्ट सेकंड वेला दीन रे अटे ना पांदर पहावेन कांग एतिरी दीती दान वाइद्य जासिंग महाता एतुल वाइद्य खंडा में कोई बात कियला तीनों दे मैं कोरोना है दिन ने रे अत्री काले वितरक कियल मैं कोरोना है दिन ने रे अटे पासे दे පාන්දර පහෙන් පස්සේ කොරෝනා යනවද? ඒතකොට දවල් කාර්යයේ මේ කොරෝනා හැදෙන්නේ නැද්ද? ඉතා පැහැදිලිවම මෙතනදී ඌමනාව තියෙන්නේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. දැන් මේ රටේ බාරකරු හැටියට එකම ප්‍රාත්‍රාව මැතිවරණ කොමිසම විතරයි. මොකද මේ රජයට අග්‍රාමාත්‍යවරයාට අවස්ථාවේ තියෙන්නේ මේ ජනතාව බිල්ලට තියලා හරි මැතිවරණයකට යන්න. ඒක ඉතා පැහැදිලි. මගිතන්නේ මෙතන පේනවා මෙතන ඡන්දේ ඕනේ ජනාධිපතිතුමාට නෙමේ වගේ අපිට පේනවා ඡන්දේ ඕන වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු එතුමාගේ කල්ලියට දැන් එතුමා එහෙනම් හරියට පැහැදිලි කරන්න ඕන ඡන්දේ මොනවටද ඕනේ කොරෝනා මර්ධනය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීම තුලින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ මහමැතිවරණය පැවැත්වීමට බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ආණ්ඩුව ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම කොරෝනා වසංගතය පාලනය සඳහා මාසයකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගියපු ක්‍රියාමාර්ග සහ මුලින්ම අත්හැර තිබෙනවා. ඇත්තටම ඇඳිරි නීතිය පනවලා තිබෙන්නේ රාත්‍රී 8 සිට උදේ 5 දක්වා පමණයි. ඉතින් ඇත්තටම වෛද්‍ය විද්‍යානුකූලව මේ කොරෝනා රෝගය රැට වැඩිපුර ව්‍යාප්ත වෙනවා කියලා කොහෙවත් හොයාගෙන නැහැ. මේක රැ 8 සිට උදේ 5ට ඇඳිරි නීතිය පැනවීමෙන් ආණ්ඩුව කළා තිබෙන්නේ අපි ඔක්කොම මේක හොස් කාලේ ඇරියේ නැහැ කියලා කියන්න ඉතුරු කරගත්ත කරුණක් පමණයි. මොන රටද අපේ මට්ටමේ තිබෙන මොන රටද මෙවැනි ලිහිල් කිරීමකට එකපාර දීලා තියෙන්නේ? අපි පිළිගන්නවා යම්කිසි ලිහිල් කිරීමක් ක්‍රමානුකූලව තෝරා බේරාගෙන කළ යුතුයි. නමුත් මේ විදිහේ ක්‍රියාවලියක් අරන් තියෙන මොන රටද? කවුද මේක අනුමත කරලා තියෙන්නේ මේ ක්‍රියාවලිය? දැන් ලෝකෙ තිබෙනවා මේ ලෙඩ හැදිච්චට නැවත ලෙඩ හැදෙනවා. අපි දන්නවා ආණ්ඩුව කැසකවමින් ඉන්නවා තර්ජනාත්මක ලිපියවනවා මැතිවරණ කොමිසමට කෙසේ හෝ ඔබ දිනයක් කියන්න කියලා. හැබැයි ඒ අතරේ කියනවා වෙසක් කරන්නත් බෑ වන්දනා යන්නත් බෑ සැනකෙලි කරන්නත් බෑ රැස්වීම කරන්නත් බෑ කියලා. ඉතින් එතකොට අපිට පේන ඉතා පැහැදිලි පරස්පරයක් තිබෙනවා. දැන් පාසල් පටන් ගන්න කියන්නේ මැයි 11. ලෝකේ පුරාම දැන් පාසල් පටන් ගන්න එක අත්හිටවල තිබෙනවා. මොකද අපි දන්නවා දරුවන්ට මේ රෝගේ නොවුන්ට වෙන්න පුළුවන් අනතුරු ප්‍රමාණය අඩු වුණාට දරුවෝ කියන්නේ මේ රෝග මුළු රටෙම එකතු කරගෙන ඇවිල්ලා ගෙවල් වලට බෝ කරන්න බොහෝ ඉඩ තියෙන අය දරුවන් පාලනය කරන්න බෑ. අනික ලංකාවේ තියෙන පන්ති කාමරවල හැටියට 30ක් ඉන්නවන පන්ති කාමරේ 50ක් ඉන්න පන්ති කාමරවල දරුවන්ට මීටරේ පරතරය තියා සෙන්ටිමීටරේ පරතරයවත් තියාගන්න බෑ. ඒ නිසා අපි දැනගන්න කැමතියි දැන් මේකේ පදනම මොකක්ද කියලා. කුමන මිලක් ගෙවා හෝ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් ඕනම මිලක් ගෙවලා ඡන්දය පවත්වාගෙන තමයි ආණ්ඩුවේ එකම අරමුණ කියන්නේ. කොරෝනා වෛරසයට මුවා වී ඉදිරි මහමැතිවරණයේ කල් දැමීම අනුමත නොකරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. මේ අතර ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාද අදහස් පළ කළා. අපි දන්නවා 1900 89 විශාල කරල්ලක් මේ රටේ ඇති වෙලා මිනී මැරිලා බෝම්බ වරුසාවක් මැද්දේ ඒ මැතිවරණේ පවත්වන්න කටයුතු කරා. එදා හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සහ ජනාධිපතිවරයාගේ. ඉතින් අද කොරෝනා වසංගතයේ වෛරසය නිසා අපි මැතිවරණ සදාකාලිකව කල් දාන්න හදනවා අකුලන්න හදනවා ඒක සම්පූර්ණ වැරදි. මම දන්නවා විපක්ෂයේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් මේ මෑත කාලේ මැතිවරණට ගියොත්. ඒ නිසා නොඑක් ආකාරයෙන් වක්‍ර ආකාරයෙන් මේ සඳහා එක එක තැන් වලට බලපෑම් කරනවා වගේ කියලාත් අපිට දැන් දැනෙනවා. මේ අපි අල්ලගෙන තියෙන තැන මේ වෙනකොට අපි පාලනය කරගෙන ඉති තැන සම්පූර්ණ පැත්තකට දාලා මැතිවරණට යන්න හදනවා නම් මං හිතන්නේ අපි කරපු සියලු දේවල් ආපස්සට එනවා. මේ වෙලාවේ ගන්න හදන්නේ ඊට වැඩිය රටේ සමාජයේම මුළු ජාතියම පාවා දෙන තීන්දුවක්. මේ කොරෝනා වෛරසය මේ රටින් තුරන් කිරීමට හැකියාවක් තියෙද්දි මේක පාලනය කරන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම නිලධාරීන් ඉතාම උනන්දුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට දියලා කටයුතු කරද්දී යුද හමුදාව සහ පොලිසිය මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙද්දී සියල්ල පසෙකට දාලා
රජය වැඩිපාර ගන්න හදනවා නම් රටේ ජනතාවගේ වෙනුවෙන් රජය අබමල් රේණුක වදයක් කරන්න උත්සාහයක් ගන්නේ නැහැ කියන කාරණාව මේ සියලුම ප්‍රශ්නත් එක ජනතාවට අපි මතක් කරලා දෙනවා සුනාමියක් ආවා සුනාමියේ අර්බුදේ විකුණන් කෑවා යුද්ධයක් තිබුණා 30 අවුරුදු යුද්ධයක් තිබ්බා යුද්ධ විකුණන් බලේ ගත්තා ඉතින් ඒ වගේ කොරෝනා අලෙවිකරණ එක සුදුසුයි කියලා අපි හිතන්නේ නැහැ මොකද අර්බුද කුණ විකුණන් කාපු රටක කොරෝනාත් ලුණු මිරිස් දාලා රසකාරක දාලා රසට හදලා කොරෝනා අලෙවිකරණ ස්වභාවයක් අපට පේනවා දැන් මේ රටේ ජනතාව මුණ දීලා තියෙන අර්බුදයේ මේ ප්‍රශ්න වසන් කරලා මේවා මතින් දේශපාලන බලේ රැස් කරන්න ගන්නවා නම් ඒක ටිකක් අසික්කිතයි අසීලාචාරයි මාස හයක කාලයක් රට ගෙන යාමට පූර්ණ බලය ජනාධිපතිවරයා වෙත ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජාතුලිය රත්නහිමියන් පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවකට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ආගමික නායකයෝ බොහෝ දෙනෙක් රටේ දැනුගත් මිනිස් සියලු දෙනාම කියන්නේ මේ වෙලාවේ මැතිවරණයක් තියන්න එපා කියලා. බලාපොරොත්තුවක් තියෙන්නේ ජනාධිපතිතුමාගෙන පමණයි. ඉතින් ඒක හන්දේ එතුමගේ නායකත්වයේ වටා ජාතික මණ්ඩලයක් ස්ථාපිත කරමු කියලා අපි බොහොම පැහැදිලිව යෝජනා කරා. සමහර අය කලබලලා තියෙනවා මේක හමුදා පාලනයක් වගේ නිකන් අග්‍රාමාත්‍යවරයා හැටියට පේන්නේ හමුදාපතිතුමා. ඉතින් ඒකට අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒක හැමදාම තියෙන එකක් නෙවෙයිනේ. ඒක අපි මාස 6කින් නවත්ත ගමු. ඉතින් මාස 6කට තමන්ගේ මූණත් අහඩුව පෙන්වන්න නැතුව තමන්ට හොරකම් කරන්න තියෙන කාලයයි මුණයි කියලා ඉක්මනින් ඡන්දයක් තියෙන කලබල වෙන්න ඕනේ නැහැ. දැන් ඡන්දෙ තියන්නේත් පාර්ලිමේන්තුව කැඳවන්නනේ. ඉතින් අපේ යෝජනාව රටේ ධනේ නාස්ති කරන්න නැතුව අර අපේ ටෙලිවිෂන් වලින් මේ පිරිහිච්ච මූණත් අහඩුව ටික එළියට දාගන්නේ නැතුව පොඩි අපි අලුත් දෙයකට ඉඩක් දෙමු. මේ ව්‍යවස්ථා සංශෝධන ටිකක් කරගෙන මාස 6ක කාලයක් රටගෙන යාම සඳහා පූර්ණ බලයක් ජනාධිපතිතුමාට දෙමු කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ හමුදා පාලනය කියලා. අනිත් එක කයිවාරු ගහන්න හොඳ නැහැ අපි කොරෝනා මර්ධනය කළා අරග කරා මේගොල්ල පාඩුවේ හිටියහන්ද තමයි කොරෝනා මර්ධනය කරන්න පුළුවන් උනේ. අද කොරෝනා මර්ධනය කිරීමට වැඩ කළේ කවුද? ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවයි සෞඛ්‍යංශයයි. මුළු රටම කියන්නේ ජනාධිපතිතුමනි ඔබතුමා මේ සියලු දේවල් නිවැරදි කරගෙන අලුත් තත්ත්වයක් යටතේ යමු කියලා. ඒ නිසා දැන් මේ නීතිය අස්සට ගිහිල්ලා උත්තර හොයන වෙලාවක් නෙවෙයි කියලා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන්නේ. COVID-19 වෛරස ආසාදිතයින් 15 දිනක අද දිනය තුල හඳුනා ගැනීමට හැකි වූ බව සෞඛ්‍යංශ මීට ටික වේලාවකට පෙර තහවුරු කළා. ඒ අනුව මෙලටින් වාර්තා වූ COVID සමස්ත රෝගීන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වූ තවත් 15 දිනක පිළිබඳ අද පස්වරුවේ තහවුරු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගියා. අදාළ පුත්කලින් 15 දෙනාම කොළඹ ප්‍රදේශයේ නිරෝධායන වෙමින් සිටි පුත්කලින් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. මේ අතර ඊයේ දින තුරද රෝගීන් 10 දෙනෙකු වාර්තා වුණා. මෙලෙස ඊයේ දින තහවුරු වූ රෝගීන් 10 දෙනා අතුරින් රෝගීන් 3 දෙනෙකු ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් සුවකත් අතර තවත් රෝගියෙකු රඹුකන ප්‍රදේශයෙන් සුවකත් බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය සඳහන් කළේ. එසේම අනෙක් පුත්කලින් 6 දෙනා බැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි පුත්කලින් වනවා. එම පුත්කලින් 6 දෙනාම කොළඹ කෙසල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන්. එසේම එම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට වෛරසයේ වැළඳී ඇති බවට පසුගියදා අනාවරණය වුණා. ඇය ඉන්දියාවේ සංචාරක ගොස් පැමිණීමෙන් අනතුරුව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කෙරෙනු අතර වෛරසය ආසාදනය වී ඇති බවටයි ඉන් අනතුරුව තහවුරු වුණේ. ඒ අනුව ඊයේ දින මෙලෙස සොයාගත් ආසාදිතයින් 6 දෙනාත් අදාළ කාන්තාවගේ නිවස යාබද පදිංචි කරුවන් බවටයි තොරතුරු අනාවරණය වන්නේ. දිවෙනපුර දිස්ත්‍රික් මට්ටම අනුව රෝගීන් වාර්තාවන්නේ මෙලෙසයි. මේ අතර වෛරසය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් ගෙන එන ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් පරීක්ෂණ ආයතනයේ විසින් නිකුත් කළ සිරස් ප්‍රස්ථාර සටහන අප ඔබට මෙලෙස ඉදිරිපත් කරන්නේ රෝගීන් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එකිනෙක ව්‍යාකූල ප්‍රස්ථාර සටහන් පළවන පසුබිමක් තුලයි. ඒ සත්‍ය පුවත් නිරන්තරයෙන්ම ගෙනෙමින් විශ්වාසනීයත්වය රැකිය යුතු නිසා මෙලෙස ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ ප්‍රස්ථාර සටහන් පමණක් අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබනවා. මෙතර වෛරසය ආසාදනය වූ ආරක්ෂක අංශ සමාජිකයෙකු පිළිබඳව තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා රෝහල් බලධාරීන් විසින් ඊයේ දින මාධ්‍ය වෙත ලබා දී තිබුණා. කෙසේ වෙතත් අදාළ ආරක්ෂක අංශ සමාජිකයා හට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. එහෙම දෙයක් තිබෙනවා ආසාදනය වුණා කියලා ඉස්සෙල්ලා වාර්තා වුණා ඊට පස්සේ දැන් අවසාන වශයෙන් ගත් එකේ ඔව් ආසාදිතෙක් නොවේ බවට වාර්තා වෙන්නේ. ඉතින් මේකයි තත්ත්වය. ඉතින් අපි තවදුරටත් බලන්න ඕනේ සාමාන්‍යයෙන් එහෙම වුණාම සමහර ටෙස්ට් තව දෙකක් තුනක් අරගෙන
ඒක තාවුරු කරගනි. ඒ කියන්නේ හරියටම මේ අවස්ථාවේදී කියන්න බෑ. මොකද අවසාන ටෙස්ට් එකේ කියන්නේ ඔහුට ඔව් ආසාදිතයක් නොවන බවට. දැනට පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුළු ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත පැමිණෙන රෝගීන් හට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ක්ෂණික දුරකථන ඇමතුම් සේවාවක් ජාතික රෝහල විසින් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 0113 61 24 076 81 85 157 හා 0112 69 11 11 යන දුරකථන අංක ඇමතීමෙන් වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි. සඳුදා සිට සෙනසුරාදා දක්වා සෑම දිනකම පෙරවරු 8 සිට පසවරු 1 දක්වා මෙම අංකය ඇමතීමෙන් සේවා ලබා ගත හැකි අතර මෙම රෝග ලක්ෂණ පවතිනේ නම් ඒ පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද උදෑසන 6ට යළි විවෘත කෙරුණා. මෙරට තුල දිනකට කොරෝනා වෛරසය පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 1000 සිට 3000 දක්වා වැඩි කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඉදිරියේදී අපි සිදු කළ යුත්තේ මේ ආකාරයටම මේ රෝගය පාලනය කිරීම සහ දැනට සමාජයේ ගැවසෙන රෝගීන් හැකිතරම් හඳුනා ගැනීමයි. මෙහිදී දකුණු කොරියාව, නිව්සීලන්තය, ජර්මනිය වැනි රටවල් අනුගමනය කරන පියවර පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් කියා මම හිතනවා. මේ රටවල් කරන්නේ රෝගී පරීක්ෂා කිරීමේ සංඛ්‍යාව හැකිපමණින් ඉහළ නැග්වීමයි. තනි තනි පරීක්ෂණ මෙන්ම පොකුරු පරීක්ෂණ නැත්තම් සාමූහික පරීක්ෂණද ඔවුන් කරනවා. වැඩි වැඩියෙන් රෝගීන් හඳුන්වා ගැනීමත් සමගම රෝගය ව්‍යාප්ත වීම සාර්ථක ලෙස පාලනය කරන්නට පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ බව සනාථ කර තිබෙනවා. දැනට අපේ රටේ දිනකට සිදු කරන්නේ පරීක්ෂණ 1000කට අඩු සංඛ්‍යාවක්. නමුත් අඩුතරමින් දවසකට පරීක්ෂණ 3000ක් පැවැත්වීමේ ඉලක්කයට අප පැමිණිය යුතුයි. දැනට ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා සතු පහසුකම් උපරිම මේ සඳහා යොදවාගත යුතුයි. මා කලින් සඳහන් කළ අන්දමට පරීක්ෂණ කටයුතු සඳහා පුද්ගලික අංශයේ සෞඛ්‍ය සේවාවන්ද සම්බන්ධ කරගත යුතුයි. දැනට අපේ රටේ රෝග ව්‍යාප්තිය පාලනය වී තිබුණත් දෙවනි රැල්ලක් මතුවීමේ ඉඩකඩ අපට බැහැර කරන්නට බෑ. ඒ වගේම දෙවනි වතාවටත් රෝගය වැළඳීමේ ඉඩකඩක් තිබෙනවා. සෞඛ්‍යයට සම්බන්ධ සමහර වෘත්තවේදීන් පවසන්නේ අපේ රටේ රෝගය සම්බන්ධ වී ඇති ප්‍රමාණය 30,000කට වඩා වැඩි විය හැකි බවය. මේ සංඛ්‍යා ලේඛනයේ සත්‍යතාව මම දන්නේ නැහැ. නමුත් එවැනි තත්වයකට හෝ ඊටත් වඩා අසීරු තත්වයකට හෝ මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එසේ කිරීමෙන් අනතුරුව සමාජ දුරස්කතනය පියවරෙන් පියවර ලිහිල් කරමින් ආර්ථිකය යළි පනගැන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වසංගතයේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පස්වරුවේ පැවැත්ුණා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. එෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ජාත්‍යන්තරයේද ඇගෙීමට මේ වන විට ශ්‍රී ලංකාව ලක්ව ඇති බවයි. මේ කොරෝනා වසංගතයෙන් මේ රටේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තියෙනවා. මනුස්ස ජීවිත ආරක්ෂා කරගෙන මරණ හතකාවමයක් තබනක් වාර්තා කර. ඒ වගේම ලෝකයේ මහා ධන බලය, තාක්ෂණික බලය, මූල්‍ය බලය, සෞඛ්‍ය ක්ෂේත්‍රවල ලබා ඇති දියුණුව යනාදී අතින් ඉහළම රටවල් ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල් සමග සාපේක්ෂව සැසඳීමේදී කොරෝනා වෛරසය මර්ධනය කිරීම සම්බන්ධයෙන් 9 වැනි ස්ථානයේ පසු වෙන වඩාම දූරදර්ශී තීන්දුව තීරණ ගත්ත රාජ්‍ය නායකත්වයේ වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අන්තර්ජාතික ඇගීමකට ලක් වෙලා තිබෙනවා. ඉතින් ජනතාවක් වශයෙන් රටක් වශයෙන් රජයේ මූලික අරමුණ බවට පත් වෙලා තිබුණේ මේ රටේ සෑම මිනිස්සෙකුටම වටිනා මිනිස් ජීවිතයක් පවතින බවත්, ඒ සෑම කෙනෙකුටම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බවත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා රජයකට ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අන්තර්ජාතික වශයෙන් අපි 9 වැනි ස්ථානයේ පසුවන රටවල් ලෙස සැලකෙන්නේ හොන්කොන්,
ශ්‍රී ලංකාව එක්සත් අරාබිය මීට රාජ්‍ය ජපානයේ තායිවාන මේ රටවල් කොරෝනා මර්ධනය කළමනාකරණය සම්බන්ධයෙන් 9 වෙනි ස්ථානයේ පසුවෙන් ඒ හැම රටක්ම අපේ රටට වඩා බොහෝ තාක්ෂණික හා ආර්ථිකමය වශයෙන් දියුණු රටවල් ඒ නිසා අපි රටක් වශයෙන් ජාතියක් වශයෙන් අහිංසක ලෙස ආඩම්බරයට පත්විය හැකි ලෙස කොරෝනා කර්මනාකරණ ක්‍රියාවලියට දායක වෙච්ච සියලුම සත්පුරුෂයන්ට රජයේ වශයෙන් අපේ ගෞරවයත් ස්තුතියත් ප්‍රණාමයත් පුද කරන අතර පසුගිය දිනවල වෙළඳපොලේ කහ සොහා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වී තිබුණා. එහිදී ඇතම් විට වාර්තාවේ තිබුණේ ඇතම් වෙළඳුන් මෙම කහ සංගවාගෙන සිටින බව. වැඩිමිලට අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ කහ තොගයක් පාරිභෝගික සේවා අධිකාරියන් නිලධාරීන් විසින් මෙබන විට සොහාගෙන තිබෙනවා. රටතුල උද්ගත වී ඇති තත්ත්වය හමු වී දිනෙන් දින සිදුවන නීති විරෝධී කටයුතු පිළිබඳව අසන්නට දකින්නට ලැබෙනවා. එලෙස සිදු කරන නීති විරෝධී කටයුතු පිළිබඳව අනාවරණය කරගෙන අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සුරාපතු නිලධාරීන් මෙන්ම පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් කටයුතු කරනවා. එලෙස පාරිභෝගික සේවා අධිකාරිය නිලධාරීන් කළ වැටලීමක් පිළිබඳවයි මේ තොරතුරු. වැඩි මිලට අලෙවි කිරීම සඳහා කහ තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී ඔරුකොඩවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය ධාරින්ට හැකි වී තිබෙනවා. අදාළ ලොරි රථයේ රිදුරුකින් කළ ප්‍රශ්න කිරීම්වලදී ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ගබඩාවක තිබී විශාල කහතොගයක් සොයා ගැනීමට පරිවර්තක සේවා අධිකාරී නිලධාරීන් සමත් වුණා. එම ගබඩාව පරීක්ෂා කිරීමට නිලධාරීන් පැමිණෙන විට එහි සිටි සේවකීන් පලාකුස සිටි අතර කහ සඳහා පාලන මිලක් ලබා දෙන තෙක් ඒවා අලෙවිය තහනම් කරමින් එම ගබඩාව වසා දැමීමට පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් කටයුතු කළා. අපි එනකොටත් මෙතන ලොරි කීපයක් සම්පූර්ණ ලෝඩ් කරලා විදාහැරීමට කටයුතු කළද ඉතාමත් මේ මිල අධිකට. ඉතින් මේ ජනතාව මේ වගේ අවස්ථාවක අපහසුතාවකට පත්වගෙන රටේ ජනතාව ඉතින් අපි පාරිභෝගික සේවා අධිකාරී හැටියට අපේ වගකීම තමයි ජනතාව වෙනුවෙන් පෙනී සිටීම. මේ වෙලාවේ හිතන්න ඕන වෙළඳුව හැටියට ආනනයක වෙළඳුවන් විශේෂයෙන්ම කියන්නේ ජනතාව ගැන හිතලා මේ බොරු විශාල ලාභ වලට කියලා තමුන්ගේ මඩිය තර කරගන්න එපා. සියත අපකල අනාවරණයකින් පසුව තෙලිඟු ගම්මානයේ වැසෙන ජනතාවට ආධාර උපකාර ලබා දීමට විවිධ පාර්ශ්ව මේවන විට ඉදිරිපත් වෙමින් සිටිනවා. එලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කළ ආධාර ලබා දීමක් පිළිබඳවයි මේ තොරතුරු. කොරෝනා වෛරසය හමුවේ පීඩාවට පත්ව තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව සිටින පුද්ගලින් පිළිබඳව සියත ප්‍රවෘත්ති අප නිරන්තරයෙන් අනාවරණය කරනවා. අපකල අනාවරණයන් පළදරමින් අලෙවි කරගත නොහැකිව තිබූ අනුරාධපුර ගොවි ජනතාවගේ වට්ටක්ක අස්වැන්න මිලට ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත රජය ඉදිරිපත් වුණේ එම ජනතාවට අස්වැසිල්ලක් වෙමින්. එමෙන්ම කොරෝනා වෛරසය හමුවේ තම එළවලු සහ පළතුරු අලෙවි කරගත නොහැකිව පීඩා විඳි දඹුල්ල ප්‍රදේශයේ ගොවි ජනතාවගේ කතාවත් අපි ඔබට කිව්වා. ඒටද රජයේ යහපත් ප්‍රතිචාරයක් හිමිවීම මත සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ප්‍රශංසාවද සියත අප නාලිකාවට හිමි වුණා. ඒ වගේම විවිධ අපහසුතාවයන්ට පත්ව විහාරස්ථානවල වැඩවසන ස්වාමින් වහන්සේ ගැන වගේම ළමා නිවාසවල සහ වැඩිහිටි නිවාසවල සිටින පිරිස් ගැනත් අපි කතා කළා. එම සියලු පාර්ශ්වයන්ට සියත අප මෙන්ම විවිධ පාර්ශ්ව ආධාර උපකාර කළා. මේ සෑම අනාවරණයක්ම පළතරමින් තිබූ අවස්ථාවක අපි පසුගියදා තවත් පිරිසක් ගැන සියත ප්‍රවෘත්ති තුළින් තොරතුරු ඉදිරිපත් කළා. ඒ තම ස්වන් රැකියා අහිමිව පීඩා විඳි වවුනියාව නොච්චිකුලම තෙලිඟු ගම්මානයේ ජීවත් වන ජනතාව පිළිබඳවයි. අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුළින් අපි මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළා. එම අනාවරණයෙන් පසුව තෙලිඟු ගම්මානයේ වැසෙන ජනතාවට ආධාර උපකාර කරන්නට විවිධ කණ්ඩායම් ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ අනුව COVID-19 වසංගතය මර්ධනයට විශාල කැපවීමක් සිදු කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව අදාළ ග්‍රාමයේ ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කර තිබෙනවා. ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වන්නි කලාපයේ බාර අණදින නිලධාරී කර්නල් රුවන් මිල්ලවාන මහතාගේ මග පෙන්වීම යටතේ මේ රටේ ඇතිවලා තියෙන තත්ත්වයත් එක්ක ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට මේ රටේ අවශ්‍යතාවයන් ජනතාවගේ අවශ්‍යතාවයන් හොයලා බලලා අවශ්‍ය වේලාවෙදී අවශ්‍ය දේ කරන්න කියලා. ඒ අතරේදී අපි මාධ්‍යෙන් දැක්කා මේ අපේ බලකා මූලස්ථානයේ වවුනියා බලකා මූලස්ථානයේ ආසන්නයේම තියෙන මේක විශේෂයෙන්ම මේක සඳහන් කරන්න ඕන තෙලුඟු ගම්මානයක්. ඉතින් මේ තෙලුඟු ගම්මානයේ
ජනතාවට පවුල් 80ක් විතර ඉන්නවා. ඒ ජනතාවට ආහාර හිගයක් තියෙන බව අපි මාධ්‍යෙන් දැනගන්න ලැබුණා. ඒ වගේම අපේ පෙරපාසලක් තියෙනවා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බලකායෙන් පවත්වාගෙන පෙරපාසලක්. පෙරපාසල් ගුරුවරයන්ට ඒ ගමේ පෙරපාසලට යන දරුවෝ කියලා තියෙනවා. ඒගොල්ලන්ට ආහාර තියයක් තියෙනවා කියලා මේ ඒ ගුරුවරයන්ගේ පස්සේ දුවගෙන ඇවිල්ලා. ඒකයි මේ මාධ්‍යෙන් අපි දැකපු නිසා ඒ ඔක්කොම සංකලනය වෙලා අපේ මේ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ වැඩ කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ වැඩ කරන සහ බලකා මූලස්ථාන කාර්ය මණ්ඩලය සෙබල සෙබලියෝ එකතු වෙලා ඒගොල්ලොන්ගේ ආධාරයෙන් එකතු කරලා මේගොල්ලොන්ට බෙදා දුන්නා ආහාර පාර්සල් ටික. මාධ්‍යෙන් දෙන සහයෝගය මාධ්‍යෙන් දෙන දැනුවත් කිරීම අපට ඉතාමත් වටිනවා. ඒක අපි ඉතාමත්ම අගය කරනවා මේ අවස්ථාවේ මාධ්‍ය දෙන සහයෝගය. මාධ්‍ය අංශය නිසා අපි මේ නොචිකලම ගම්මානයට අපි ජීවත් වෙන්නේ 9 රිලව නටවල හැම. අද මේ දවස්වල මේ අසනීපය නිසා අපිට කොහොමත් යන්න ලැබුණේ නැහැ. ඒ නිසා ආරක්ෂිත සෞඛ්‍ය විධිවිධාන පිළිපදමින් මෙලෙස බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සල් විවෘත කරන බවයි. මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරම් වලට සම්බන්ධ ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා ප්‍රකාශ කළේ. සියත ප්‍රවෘත්ති පසුගිය දින කිහිපය තුළම දිගින් දිගටම මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය තුළින් සිදුවිය හැකි සහ සිදුවන ඉතා අහිතකර ඵල විපාකයන් පිළිබඳව තොරතුරු වාර්තා කළා. එහෙම කළේ අපි මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්කම නීතිරෝධී මත්පැන් නිෂ්පාදනය හරහා තවත් ඉතා බරපතල ප්‍රශ්නයක් රටේ නිර්මාණය වෙමින් පැවතීම නිසා මේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය කොතරම් කොවිඩ් ඇඳිරි නීති සමයේ ඉහළ ගියාද මේ වසංගතයේ මොනතරම් ගැටලුවක් නිර්මාණය කරමින් තිබෙනවද කියලා ඊයේ දවසේ සුරබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා රට හමුවේ කිව්වා. ඒ වගේම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කරවන්නන්ට සහ නිෂ්පාදනය කරන්නන්ට වගේම සමාජ මාධ්‍ය ඔස්සේ මේ සඳහා කිසියම් අනුබලයක් ලබා දුන් පුද්ගලින්ට එරෙහිවත් ක්‍රියාත්මක නීතිමය වටපිටාව කුමක්ද යන්න පිළිබඳවත් අප ඊයේ දවසේදී ඔබට තොරතුරු වාර්තා කළා. මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සොයාගෙන යාමේදී මේ පසුපස ඇතැම් දේශපාලන හයියක් ඇති පුද්ගලින් වගේම බලවතුන් ප්‍රබලින් සිටින බවටත් ඒ ඒ ප්‍රදේශවල සිටින ජනතාව අපි සමග කිව්වා. එනිසා අපි අද දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා සම්බන්ධ කරගනිමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නීතිමය තත්ත්වයන් පිළිබඳව තොරතුරු විමසා සිටියා. සාමාන්‍යයෙන් නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය තමයි සුරාබදු ආඥාපනත. මේ වැටලීම් සම්බන්ධයෙන් වග්කීතු සෑම තැනැත්තෙකුටම සහ ඊට අනුබල දෙන සෑම තැනැත්තෙකුටම සුරාබදු ආඥාපනත යටතේ අපි නඩුපෑවරියම සඳහා කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙලාවේ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රදේශවල වැටලීම් අපි සිදු කරනවා. ඒ ප්‍රදේශවලදී ඒ අය සම්බන්ධයෙන් අපි ඊට අමතරව නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත වෙනත් වැරදි තියෙනවා නම් ඒ වැරදි සම්බන්ධයෙන්ුත් නඩුපැවරණය සඳහා කටයුතු කරනවා. දැනට සුරාබදු දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැටලීම් සිදු කරනවා ශ්‍රී ලංකා පොලිසිය. ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහාය ලබා දීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා සෑම පොලිස් ස්ථානයකටම. ඊට අමතරව ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලබන වැටලීම් සුරාබදු දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධව ඉදිරියේදී නඩුපැවරණය සඳහා කටයුතු කරනවා. දැනට කරලා තියෙන වැටලීම් වලදී හෝ ඒ සම්බන්ධ ආශ්‍රිත තොරතුරු වලදී දේශපාලන සම්බන්ධකම් පිළිබඳව තොරතුරු අපිට අනාවරණය වෙලා නැහැ. කිසිසේත්ම දේශපාලන සම්බන්ධකම් කියලා විශේෂත්වයක් දක්වන්නේ නැහැ. සෑම වරදි කරන තැනැත්තෙක් සම්බන්ධයෙන්ම නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම අපි වැටලීම් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මොන තරාතිරමක තැනැත්තෙක් මොන සම්බන්ධතාවයක් තිබුණත් එයට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ජනතාවට තොරතුරු දෙන්න පුළුවන් නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඔබ දන්නා තොරතුරු ඍජුවම පොලිස් ස්ථානාධිපතිවරුන් අමතා ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන්. සෑම පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේම දුරකථන අංකය පොලිස් වෙබ් පිටුවේ පළ කරලා තියෙනවා. ඒ අනුව ඔබට පුළුවන් එම ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථන අංකයට ඍජුව තොරතුරු ලබා දෙන්න. ඒ තොරතුරු වල විශ්වාසභාවය අනිවාර්යයෙන්ම
ස්ථානාධිපතිවරුන් විසින් ආරක්ෂා කරනවා ඔබට විශ්වාසනීයත්වයෙන් යුතුව ඒ සඳහා තොරතුරු ලබා දීමේ හැකියාව තියෙනවා ඒ වගේම 119 කියන දුරකථන අංකයටත් ඔබට පුළුවන් මේ තොරතුරු ලබා දෙන්න පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව කනගාටුවට පත්වන බව මලුතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. පසුගිය වසරේ අප්‍රේල් මාස 21 වෙනි දින සිදු වූ ප්‍රහාරය අපේ සිහියට නැගෙන කාරණයක්. මේ සිදු වූ භයානක ත්‍රස්තවාදී ප්‍රහාරයේ මූලික ස්වභාවයන් පිළිබඳවත් එහි සියලු කරුණු කාරණා පිළිබඳවත් තවවනතුරුම තොරතුරු පැහැදිලිව දක්නට නොලැබීම බලවත් වේදනාවක් බව සඳහන් කළ යුතු වෙනවා. එමෙන්ම එදා පටන් මේ දක්වාම ආබාධිත තත්වයෙන් පීඩාවට පත් වේදනාව විඳින ඒ බැතිමත් පිරිසට යහපත නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම අපේ යුතුයකම. අද මේ අවස්ථාවේදී ඒ කාරණය බෞද්ධයන් වශයෙන් අපි සිදු කළ යුතු කාර්යයක් වනවා. අප්‍රේල් 21 දේවස්ථාන වලටත් සංචාරක හෝටල් වලටත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නිසා ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි විදේශිකයන්ද දේවස්ථානවල දේව මෙහෙයන් වල යෙදී සිටි බැතිමතුන්ද 2300ක් මරණයට පත් වුණා. 4500කට අධික පිරිසක් තුවාලකරුවන් බවට පත් වුණා. මව්පියන්ට දරුවෝ, දරුවන්ට මව්පියන් නැති වුණා. ජන ජීවිතය සම්පූර්ණයෙන්ම රටේ අවුල්සත්වයට පත් වුණා. දිගු කලක් ජාතීන් අතර රැකගෙන සමගිය සහෝදරත්වයේ පළුදු වී ගියා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරනවා මේ රට තුල අන්තවාදය, ත්‍ස්තවාදය කිසිදාක ක්‍රියාත්මක නොවිය යුතුයි. පාස්කුවේ දින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු හරහා පළමු ප්‍රහාරයෙන් පසුව දියත් කිරීමට සැලසුම් කර තිබූ දෙවන ප්‍රහාරයේ සැලසුම් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා. එයද පසුරේ විශේෂ මාධ්‍ය හමුවක් හැඳවමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ කරගෙන ලා විමර්ශනවලදී සැකකරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම මේ විමර්ශනයේ අනාවරණය වෙලා තියෙනවා යම් යම් සංවිධාන ඇති කරලා මෙම සංවිධාන වලට නායකත්වය දෙමින් කටයුතු කරපු තැනැත්තන් පිළිබඳව. ඒ වගේම මේ අත්අඩංගුවට ගත් අය අතර ඒ තැනැත්තන් ඉන්නවා. මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉස්ලාම් ධර්මයේ වැරදි ආකාරයට අර්ථ නිරූපණය කරමින් යම් යම් තරුණ කණ්ඩායම් නොමග යවීම සඳහා කටයුතු කරලා තියෙන බව ඒ සඳහා මේ බෝම්බ කරුවන් ඍජුවම දායකත්වය ලබා දීලා තිනවා සමහර ආයතන සහ සංවිධානවල නායකත්වය ගැන කටයුතු කරලා තිනවා මේ සංවිධාන හරහා මෙම අන්තවාදයේ ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කරලා තියෙන බව ඒත් එක්කම ඒ හරහා උත්සාහ කරලා තිනවා මේ රට තුල පළවෙනි බෝම්බ ප්‍රහාර මාලාවෙන් පස්සේ යම් කිසි දිනකදී නැවත දෙවෙනි බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කරලා තියෙන බව. ඒකට එම සැලසුම් ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විමර්ශනවලට හැකි වෙලා තියෙනවා. දැන් මේ වන විට රට පුරා ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මකව පවතිනවා. විශේෂයෙන්ම COVID-19 වසංගතය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ කණ්ඩායම් සඳහා ඒ සහනාධාර වැඩපිළිවෙල තවත් දික් කරලා මේ දිනවල මුළු රට පුරාම මේක රජයේ විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතකොට මේ වැඩසටහන යටතේ මේ වන විට සුදුසුකම් ලැබලා නමුත් මේ දක්වා ප්‍රතිලාභ නොලැබී තියෙන කණ්ඩායම් වලට හෙට ඒ කියන්නේ 20 වෙනිදා සහ 21 වෙනි කියන දෙදින තුලදී ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට වේලි ආහාර බෙදා දීම ඇතුළු වෛරස මර්ධනයට උපයෝගී කරගන්නා නව උපකරණ නිෂ්පාදනයන් පිළිබඳ තොරතුරුයි මේ. බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ බිබිල ප්‍රාදේශීය සභාවේ මූලිකත්වයෙන් අද දින බිබිල නගරයේ ජනතාව නිතර ගැවසෙන ස්ථානවල විශේෂ විෂ බීජ හරණ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. කුරුණෑගල දොරටියාව ශ්‍රී බෝධි රුක්කාරාම විහාරාධිපති සහ කුරුණෑගල තරුණයන් මෙන්ම එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු එක්ව හඳුරුකන්ද මොරතැන්න ග්‍රාමයේ පවුල් සඳහා අත්‍යවශ්‍ය වීලි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා. කොළඹ සිට නිරෝධායනය සඳහා රැගෙන ආ කම්කරුවන් 40 දෙනෙකු සඳහා පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් සහ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව ඇඳුම් ඇතුළු අත්‍යවශ්‍ය වීලි ආහාර ද්‍රව්‍ය බෙදා දී තිබෙනවා.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවි ජනතාව වෙනුවෙන් දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් එක්ව විෂ බීජ හරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා. එම විෂ බීජ හරණ කුටිය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාට හා දඹුල්ල මහනගර සභා නගරාධිපති ජාලියෝ ඕපාත මහතා වෙත පිරිනමා තිබෙනවා. පවතින ඇඳිරි නීති තත්ත්වයේ හේතුවෙන් මාතර නූපවිල තටු නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් මාතර කොට්ටාෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රටේ පවතින කොරෝනා වෛරස් වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ දිනවල රාජකාරී කටයුතු වල නිරත වන නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිශක්ති වර්ධක ඖෂධ කටු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. නාවික හමුදාව කොළඹ ප්‍රදේශයේ මහල් නිවාසවල ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් රාජකීය ප්‍රදේශයේ මහල් නිවාස කේන්ද්‍ර කරගෙනමින් දියත් කර තිබෙනවා. අම්පලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිරුණ සිකි දුල්බින් ශිෂ්‍යා විසින් නැනෝ තාක්ෂණයේ භාවිතයෙන් ස්වයංක්‍රීය ජලකරාමයක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒ අනුව නිෂ්පාදනය කළ නව නිර්මාණය අම්බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථාපිත කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඇඳිරි නීති තත්ත්වය හෙට දින සිට ලිහිල් කිරීමට නියමිත බැවින් කැප්පිටිපොළ ළඟම ඩිපෝවේ මගී ප්‍රවාහනයට යොදා ගන්නා බස් රථ විෂ බීජ හරණය කිරීම අද සිදු කෙරුණා. ශ්‍රී තලදා මාලිගාවේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මහනුවර නගරයේ සිටින යාචකීන් හට කෑම පාර්සල් ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහල් නිවාසයන්හි ස්වයං නිරෝධායනය වන වැසියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ජයවර්ධනපුර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා. රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනෝෂ් රොඩ්රිගෝ මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබුවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ගුණසිංහපුර කෙසල්වත්ත ප්‍රදේශයේ පදිංචි ගැමිණි කාන්තාවක් කොවිඩ් 19 බවට සැකපිට කාසල් විදියේ කාන්තාරෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් ආසාදනය වී ඇති බවට මෙම ගැමිණි කාන්තාවට තහවුරු වීමෙන් අනතුරුව අංගුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වෙත ඇය වහාම පිටත් කිරීමට කටයුතු කළ බවයි කාසල් විදියේ කාන්තාරෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව කාසල් රෝහල මේ වන විට වසාදම ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් එමගින් රෝහලේ දෛනික කටයුතු වලට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සියත ප්‍රවෘත්ති අංශය සමග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙලෙස අප නිමාවට පත් කරනවා. රාත්‍රී 9:35ට යලිත් හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.